හරි ගයිස් අද තරන් ආවා අපේ ගේමර්ස් ලා වෙනුවෙන් තවත් අලුත් වීඩියෝ එකක් මේ වීඩියෝ ගැන කතා කරන්න යන්නේ ඕගොල්ලෝ පාවිච්චි කරන ඉමුලේටර් එකට කොහොමද Huawei App Store එක ඉන්ස්ටෝල් කරන්න කියලා ඉතින් ගොඩ දෙනෙක් මට මැසේජ් කරලා අහලා තිබ්බා App Store එක ඉන්ස්ටෝල් කරා හැබැයි හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ ඩවුන්ලෝඩ් කරන්න ගියාට සමහර ඒවා පෙන්නන්නේ නැහැ මේ වගේ ගොඩ දෙනෙක් මගෙන් ප්‍රශ්න අහලා තිබ්බා කොහොම හරි අද වීඩියෝ එකේදී මම ඕගොල්ලන්ට සම්පූර්ණ ප්‍රොසෙස් එකම කියලා දෙන්නම් කොහොමද ඕගොල්ලෝගේ ඉමුලේටර් එකට Huawei App Gallery එක ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඉතින් ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ BlueStacks වෙන්න පුළුවන්, MSI Play වෙන්න පුළුවන්, ඒ වගේම LD Player මේ මොන ප්ලේයර් එකක් පාවිච්චි කරත් ඕගොල්ලන්ට මේ මෙතඩ් එකට Huawei App Store එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ ඉමුලේටරෙන් ඉමුලේටරකට. මේන් ප්‍රොසෙස් එක මේ විදිහට තමයි ඕගොල්ලන්ට කරගන්න තියෙන්නේ. ඊට අමතරව කියන්න ඕනේ තව සමහරක් කට්ටිය මගෙන් මැසේජ් කරලා අහලා තිබ්බා Huawei App Gallery එකේ Free Fire එක සර්ච් කරාට පෙන්වන්නේ නැහැ කියලා. ඉතින් ඒකට සොලියුෂන් එකකුත් මම අද අරගෙන ආවා. වීඩියෝ එකත් එක සෙට් වෙලා ඉන්න. අපි බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා. හරි ගයිස් මම දැන් මේ වෙලාවේ ඉන්ස්ටෝල් කරලා තියෙන BlueStacks emulator එක ඕගොල්ලෝ පාවිච්චි කරන්න LD player වෙන්න පුළුවන්. එහෙම නැත්නම් MSI, එහෙම නැත්නම් ඕගොල්ලෝ පාවිච්චි කරන ඕනම emulator එකකට මේ method එක ඔගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔගල මුලටම යන්න ඕනේ බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔගල මුලටම Huawei Store එකේ APK එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඔගල බ්‍රවුසර් එකට ගිහිල්ලා මෙතන Huawei App Gallery කියලා ටයිප් කරලා එන්ටර් කරගන්න. මෙතනදී link දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද මේකෙදි Huawei Store එකේ අප්ඩේට් එනවා. අප්ඩේට් එන විදිහට තමයි ඔගල ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ඇප් ගැලරි කියන එක ඇතුළට යන්න. මම ඔයගලන්ට මේන් සයිට් එකේ link එක දීලා තියනවා. ඔයගොල්ලෝ එතනින් ගිහිල්ලා මේ process එකටම කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතනින් download app gallery කියන එක click කරලා ඔයගොල්ලන්ට මෙතනින් download කරගන්න පුළුවන් app gallery APK එක. මම මේ වෙලාවේ මේ APK ඔක්කොම download කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ download කරගන්න ඕනේ අනිත් එක තමයි MSCO කියලා මෙන්න මේ APK එක HMSCO APK කියලා ටයිප් කරලා එන්ටර් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන යන කැමති එකකින් මෙන්න මේ HMSCO එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක තමයි Google ලගේ ගත්තොත් Google Play Service වගේ Huawei ලගේ Huawei Mobile Service කියන app service එක. ඉතින් මේ service එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ ඔයගොල්ලන්ගේ Huawei App Gallery එක ෆන්ක්ෂන් වෙන්න නම්. නැත්නම් හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ මේ APK එක දාන්නේ නැතුව. ඉතින් මම මෙන්න මේ විදිහට ගිහිල්ලා ඔයගොල්ලෝ කැමති link එකකින් යන්න. මෙතන ඕන version එකක් ඔයගොල්ලෝ download කරගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම මේකේ link එකක් දාලා තියනවා. මෙතනින් ගිහිල්ලා latest ම version එක, පරණ version දාගන්න එපා. latest ම version එක ඔයගොල්ලෝ download කරගන්න. මෙන්න මේ app දෙක විතරයි ඕගොල්ලන්ට download කරගන්න ඌමනා වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ දෙක ඕගොල්ලෝගේ emulator එකට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. හරි මන් දැන් මෙතන බ්‍රවුසර් එක ක්ලෝස් කරගන්නවා. මම මේ වෙලාවේ ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕන කරන ෆයිල් ඔක්කොම ටික. ඉතින් මට අවශ්‍ය කරන ෆයිල් මෙන්න මේ දෙක තමයි මට දැනට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත මෙන්න මේ ෆයිල් දෙක Huawei මොබයිල් සර්විස් එකයි Huawei App Store එකේ තියෙන Huawei App Store APK එකයි. ඕගොල්ලෝ BlueStacks පාවිච්චි කරනවා නම් මේ මෙතඩ් එක නම් කරන්න පුළුවන්. LD player එහෙම නැත්නම් වෙන सिस्टम එකකට ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ APK එක ඉන්ස්ටෝල් කරන විදිහට ගිහින් ඉන්ස්ටෝල් කරගන්න. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාගන්න ඔයගොල්ලෝ පාවිච්චි කරන emulator එක අනුව. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ BlueStacks පාවිච්චි කරනවා නම් මෙන්න මෙතනින් ගිහිල්ලා media manager කියන එකට යන්න. media manager කියන එකට ගිහිල්ලා මෙන්න මේ import from windows කියන එකට යන්න. සමහර emulators වල නම් මේ app එක ඇදලා දැම්මයින් පස්සේ automatic install වෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ පාවිච්චි කරන emulator එකත් එක්ක process එක වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මගේ desktop එකේ files කියන එක ඇතුළේ තියෙන මෙන්න මේ app market කියන එක මම මෙතනදී open කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට Huawei app market එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක ක්ලික් කරලා මෙතනින් ඉන්ස්ටෝල් කියන එක දෙන්න. හරි දැන් ඇප් ගැලරි එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඔයගොල්ලෝ මෙතනින් ඕපන් කියන එක දෙන්න. දැන් ඔයගොල්ලන්ට එන අනිත් ප්‍රශ්නේ තමයි මෙතන අපි තාම
Huawei App Service method එකෙන් install කරේ නැහැ. ඒ කියන්නේ Huawei Mobile Service කියන function එක තාම අපි install කරේ නැහැ. ඔයගොල්ලන්ට මෙතනදී දෙයක් පෙන්වන්න තියෙනවා. මෙතනදී agree කරන්න. මේවා නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මම මෙතනින් මේක දැන් back කරගන්නවා. ඊට පස්සේ යනවා app gallery එකට. App gallery එකට ගිහිල්ලා ඔයගොල්ලෝ දැන් මෙතනදී කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝගේ මෙතන free fire එක search කරයින් පස්සේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ නැහැ. ඔන්න බලන්න free fire download කරන කට්ටියට බලන්න වෙන වෙන දේවල් තමයි පෙන්වන්නේ. free fire max එක පෙන්වනවා. normal free fire එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කමක් නැහැ. මේකට හේතුව තමයි ඔයගොල්ලෝගේ region එක මෙතනදී ඔයගොල්ලන්ට වෙනස් කරගන්න බෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ Huawei मोबाइल सर्विस කියන ඇප් එක ඉන්ස්ටෝල් කරන්න නැතුව එහෙම නැත්නම් ඒ සර්විස් එක ඉන්ස්ටෝල් කරන්න නැතුව ඔයගොල්ලන්ට මෙතනින් ගියොත් ඔයගොල්ලන්ට මෙතන මම පෙන්නන්න සෙටින්ග්ස් වලට ගිහිල්ලා මෙතන ඔයගොල්ලන්ගේ රීජන් එක වෙනස් කරන්න කිසිම ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ කන්ට්‍රි එක වෙනස් කරන්න කිසිම දෙයක් මේ ඇප් එකේ පෙන්වන්නේ නැහැ. ඉතින් මේ හේතුව හින්දා තමයි ඔයගොල්ලන්ට Free Fire එක Huawei App Store එකේ පෙන්වන්නේ නැත්තේ. ඒකට කරන්න තියෙන්නේ मन देखम मेकम करगन आनावा मुखदूल लेसी एगर करा मे अपन दिता क्लोज कल दट पास मैं फैल मेनेजर फैल मेनेजर की इंपोर्ट की अगर की मम्मे अनी सर्विस हुआवी सर्विस मेकट इंस्टॉल करना फैल सर्ट की हुआवी मोबाइल सर्विस की मम्मी तंत ओपन करना पास मम्मी क्लिक कल HMS को කියන එක මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් කර ගන්නවා. HMS කියන්නේ Huawei Mobile Service කියන එක තමයි කෙටි කරලා HMS Co කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ app has been installed කියන එක මේක ඕකේ කරනවා. මෙතන ඕපන් නැහැ ඩන් කියලා විතරයි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේක මෙතනින් බැක් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ app gallery කියන එක ආපහු ඕපන් කර ගන්න. ओपन करगत्ता पसे एम मम्मे एमी की अने की मेतन बलागन पुलवा HMS को की तव पड़ी अपडेट तीन मेनमे अपडेट दिना मेतन या ऑटोमेटिकली यागे लेटेस्ट वर्जन मेक अपडेट करगा बलागन पुलवा मेनमे HMS को वर्जन या ऑटोमेटिकली मेतन लेटेस्ट वर्जन अपडेट करना अपडेट एविलतर दिन्न नेता अवश्य नहेको लेटेस्ट मोबाइल डाउनलोड कर दूर अपडेट नहेतन अरे इट पास मेहमे पल्ले अड़की सैटिंग पास दम बला पुल मेतन कंट्री रीजन के मेतन श्रीलंका की चेंज कर सिंगापुर चेंज कर पसे तमाइंटे फ्री फायर ऐप स्टोर पेन्न मंगे एक पेन्न मिथन मंग आपहू ताम चेंज कर कंट्री मिथन फ्री फायर की सर्च कर बलागन पुलवा मिथन विन विन दीवल तमाइन फ्री फायर का सर्च है अभी बलम को फ्री फायर का सर्च हदागनी की मेतन एम की ओगोलोक अनिवार्य हुआवी आईडी तीयनों हुआवी आईडी हदा गनिवार्य हुआवी एप स्टोर भावी कटे गुडदन तीयन अति कटे हुआवी आईडी हदा गोने मेतन इंगलोट पुलवांग ओगोलोके हुआवी अकाउंट लोकना मेतन ओगोलोके ईमेल अड्रस फोन रिजिस्टर तीनों रिजिस्टर विधिया मेतना यूजर नेम पासवर्ड दीनि अरे गाइस बलागन मम मेतनी मगे हुआवी स्टोर लग्वेला दीन इट पे मम मेतनी सैटिंग वाला सैटिंग वाला बलागन मैं खाली चेंज के दीन सिंगापुर वर्ल्ड मेतन श्रीलंका की दीन मेतनी कंट्री रीजन की अने ओगोलो श्रीलंका तीन चेंज कंट्री रीजन की मेतनी
ඔගොල්ලෝගේ කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න ඕනේ කන්ට්‍රි එක සිංගප්පූ කියන කන්ට්‍රි එකට දෙන්න කන්ට්‍රි එක දුන්න ගමන් ඔගොල්ලෝගේ ඇප් ස්ටෝර් එකේ පාස්වර්ඩ් එක ගන්නවා පාස්වර්ඩ් එක දීලා ඔගොල්ලන්ට කන්ට්‍රි එක චේන්ජ් කරගන්න පුළුවන් දැන් ඔගොල්ලන්ට පුළුවන් ෆ්‍රී ෆයර් එක සර්ච් කරලා බලලා ඉන්ස්ටෝල් කරගන්න ඔගොල්ලෝ මෙතනින් ගිහිල්ලා දැන් ෆ්‍රී ෆයර් කියලා ටයිප් කරලා එන්ටර් කරගත්තොත් ඔගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන ගරීනා ෆ්‍රී ෆයර් 5th anniversary කියලා වර්ෂන් එක පෙන්නනවා ඔයගොල්ලන්ට මේ වර්ෂන් එක ඔයගොල්ලෝගේ emulator එකට install කරගන්න පුළුවන් හැබැයි මෙතනදී ඔයගොල්ලෝ Google account එකෙන් log වෙනා නම් ඔයගොල්ලන්ට Huawei app gallery එකෙන් download කරගෙන Google එකෙන් log වෙන්න බෑ Facebook log වෙන කට්ටියට log වෙන්න පුළුවන් ඒ වගේම Huawei installing register වෙලා තියෙන කට්ටියට register වෙන්න පුළුවන් Gmail එකේ register වෙලා තියෙන කට්ටියට මේ method එක හරහා ඔයගොල්ලන්ට Free Fire එක ඉන්ස්ටෝල් කරගෙන ලොග් වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ විදිහට තමයි Huawei App Gallery එක emulators වලට ඉන්ස්ටෝල් කරගන්නේ. ඉතින් හිතනවා වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් WhatsApp group එක තියෙනවා. ඒ වගේම Facebook page එක තියෙනවා. අනිවාර්යෙන් message එකක් දාන්න reply කරන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. කට්ටියට සුබ දවසක්.